අයිබෝන් යාළුවනේ ආතල් කිචන් එකෙන් අද මම ඔයාලට කියලා දෙන්නේ ඉස්සෝ කෝ නිසා පාවිච්චි කරන්නේ නැතුව ගොඩක් රසවත් චිලි පේස්ට් එකක් ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම යාළුවනේ මේ චිලි පේස්ට් එකත් ගොඩක් රසයි. ඒ වගේම ගොඩක් ලේසියෙන් ලාබෙට අපිට හදාගන්නත් පුළුවන්. අපේ නම් බලමු මේ සුපිරිම චිලි පේස්ට් එක ගොඩක් රසට ලස්සනට ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදිහට කෑලි මිරිස් ටිකක් ලෑස්ති කරගන්නවා. ඊට අමතරව මේ විදිහට කපාගත ලොකු ලුණු, සුදු ලුණු සහ ඉඟුරු ලෑස්ති කරගන්නවා. ඒ වගේම සෝයා සෝස් ටිකක්, සීනි, ඒ වගේම ලුණු ලෑස්ති කරගන්නවා. මේ ටික තමයි යාළුවනේ අපිට ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් වීඩියෝ එක පහලින් දාලා තියෙනවා. එතනින් අරගන්න. ඒ ඔක්කොම ටික ලෑස්ති කරගත්තන් පස්සේ මම මේ විදිහට තෙල් ටිකක් රත් කරගෙන අපි කපාගත සුදු ලුණු ටික හොඳින් බෙදගන්නවා. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන මේ ටික දුඹුරු පාට වෙනකන් හොඳින් බෙදගන්න. ඒ වගේම තමයි යාළුවනේ මේක කපා ගන්නකොට ගොඩක් ඝනකම වෙන්න කපා ගන්නත් එපා, ගොඩක් හීනි වෙන්න කපා ගන්නත් එපා. ඝනකම සාමාන්‍ය ප්‍රමාණයට වෙන්න කපා ගන්න. එතකොට ගොඩක් ලේසියෙන් අපිට මේක බෙද ගන්න පුළුවන්. මේ ඉදිරි විනාඩියක් විතර මේ ටික බෙදගත්තන් පස්සේ මම මේක තෙල් එකෙන් අයින් කරගන්නවා. ඊට පස්සේ අපේ ඉඟුරු ටික මේ විදිහට බෙද ගන්න ඕන. ඉඟුරු ටිකත් කපා ගන්නකොට සුදු ලුණු වගේම සාමාන්‍ය ප්‍රමාණයක පෙති වලට කපා ගන්න. ඒ වගේම තමයි ඉඟුරු ටික ගොඩක් කරවෙන්න බෙද ගන්න එපා. තප්පර 30ක් විතර බෙදගත්තම ඇති. ඒ විදිහට ඉඟුරු ටිකක් තෙල් එකෙන් අයින් කරගත්තන් පස්සේ මේ විදිහට කපාගත්ත ලොකු ලුණු ටික මම මේකට දාගන්නවා. ඊට පස්සේ මේ ටිකන් සාමාන්‍ය ගින්දරේ මම හොඳින් බෙදගන්නවා. මේ දේවල් බෙදගන්නකොට ගොඩක් කරවෙන්න බෙදගන්න එපා. එහෙම නැත්නම් අපේ චිලි පේස්ට් එකත් ඉත්තර රසක් එනවා. ඒ නිසා ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගෙන මේ ටික පරිස්සමෙන් බෙදගන්න. ඒ වගේම තමයි ලුණු ටික බෙදගන්නකොට තප්පර 20න් ඉස්සට වගේ මේ ටික හොඳින් කලවම් කරගන්න. එතකොට තමයි ලුණු ඔක්කොම එක සමානට බෙදගන්න පුළුවන් වෙන්නේ. මේ ඔක්කොම දේවල් ටික බෙදගත්තන් පස්සේ තෙල් ටික හොඳින් බේරෙන්න පැත්තකින් අරන් තියාගන්න. මේ තියෙන්නේ ඒ විදිහට හොඳින් තෙල් බේරගත්ත ලොකු ලුණු, සුදු ලුණු සහ ඉඟුරු ටික. දැන් මම මේ ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. ඔයාලට මේක වංගෙඩි වුණත් කොටා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා අපේ ඉඟුරු, සුදු ලුණු සහ ලොකු ලුණු ටික තෙල් වැඩිපුර එන්නේ නැති වෙන්න සාමාන්‍ය ගානකට හොඳට බැදිලා තියෙනවා. මේ ගානට බෙදගත්තන් පස්සේ තමයි යාළුවනේ අපිට චිලි පේස්ට් එක සුපිරියටම හදා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ තියෙන්නේ හොඳින් බ්ලෙන්ඩ් කරගත්ත අපේ ලොකු ලුණු, සුදු ලුණු සහ ඉඟුරු ටික. ඒකත් මේ විදිහට ලෑස්ති කරගත්තන් පස්සේ මම මේ විදිහට තෙල් ටිකක් රත් කරගෙන අපි කොටා ගත්ත ඉඟුරු, සුදු ලුණු සහ ලොකු ලුණු ටික මේකට එකතු කරගන්නවා. ඔයාලා මේ චිලි පේස්ට් එක හදද්දී එළවලු තෙල් අරගන්නව නම් ගොඩක් හොඳයි. එතකොට චිලි පේස්ට් එකේ ඔරිජිනල් රස අපිට ගන්න පුළුවන්. එහෙම නැතුව පොල් තෙල් අරගන්නව නම් හොඳ පිරිසිදු පොල් තෙල් අරගන්න. ගොඩක් අඩු ගින්දරේ මේ ටික රත් කරගත්තන් පස්සේ අපේ කෑලි මිරිස් ටික මේකට එකතු කරගන්න ඕන. මේ වෙලාවේ දිලිපේ ගින්දර ගොඩක් මඩුවෙන් තියාගන්න යාළුවනේ. එහෙම නැතුනත් කැලි මිරිස් ටික කරවෙන්න බලනවා. කැලි මිරිස් ටික දාගත්තන් පස්සේ අපි මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන. අනිවාර්යයෙන්ම දිලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තියාගන්න. ඒ වගේම තමයි සාමාන්‍ය චිලි පේස්ට් එකකට තෙල් ගොඩක් දාගන්නවා. ඔයාලා මේ චිලි පේස්ට් එක ගොඩක් කල් තියාගන්නව නම් මේකට වැඩිපුර තෙල් දාගන්න. එහෙම වැඩි කාලයක් තියාගන්නේ නැත්නම් තෙල් අඩුවෙන් දාගෙන මේ විදිහට හදාගන්න. මේ ටික කලවම් කරගත්තන් පස්සේ මම මේ විදිහට මේකට විනාකිය ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම සෝයා සෝස් ටිකක්. ඊට අමතරව සීනි සහ ලුණු එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් මේකට තක්කාලි සෝස් එකතු කරගන්න පුළුවන්. තක්කාලි සෝස් දාගත්තොත් මේක තවත් රසවත් වෙනවා. හැබැයි යාළුවනේ ඒව එකතු කරගත්තන් පස්සේ මේක වැඩි කාලයක් තියාගන්න බෑ. ඒ නිසා ඔයාලා මේක කන වෙලාවට විතරක් තක්කාලි සෝස් එකතු කරගන්න. මේ ඔක්කොම ටික දාගත්තන් පස්සේ අපි මේ ටික ගොඩක් අඩු ගින්දරේ හොඳින් කලවම් කරගන්න ඕන. සාමාන්‍යයෙන් මේ විදිහට චිලි පේස්ට් එක හදාගත්තොත් අපිට දවස් 10ක් විතර මේක තියාගන්න පුළුවන්. මේකටම තක්කාලි සෝස් දාගත්තොත් දවස් 3කට වඩා තියාගන්න බෑ. ඒ නිසා කලින් කිව්වා වගේ කන වෙලාවට විතරක් ඒව දාගන්න. කඩේ රසටම හදන ඔරිජිනල් චයිනීස් චිලි පේස්ට් එකත් මම channel එකට දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් වීඩියෝ එක පල්ලෙහා link එකෙන් ඔයාලට ඒකත් බලන්න පුළුවන්. සීනි සහ ලුණු දිය වෙනකම් විනාඩි 2ක් විතර මේ ටික කලවම් කරගත්තන් පස්සේ මම මේක ලිපෙන් අයින් කරගන්නවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි ඉස්සකෝණ ඉස්ස පාවිච්චි කරන්නේ නැතුව ඒ වගේම තෙල් අඩුවෙන් හදාගත්ත අපේ රසම රස චිලි පේස්ට් එක ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. ඇත්තටම යාළුවනේ ගොඩක් රසයි. එහෙනම් ගොඩක් ස්තුතියි යාළුවනේ මගේ වීඩියෝ එක බලුවට. තවත් ගොඩක් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම් හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම බුදු සරණයි, දීපීතයි, මං ගියා.